සමන්තා චක්ඛවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සතුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදුෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද දවසේදී ධර්මානුශාසනාව සඳහා මා මාතෘකාව ලෙස තෝරාගත්තා ධම්මපද පාළියේ බොහොම විශේෂ ගාථා රත්නය. සුඛ කාමානි භූතානි යෝ දණ්ඩේන විහිංසති අත්තනෝ සුඛමේසානෝ පෙච්චසෝන ලබතේ සුඛං. බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කළේ සැවැත් නුවර එක්තරා තරුණ පිරිසක් අරමුණු කරගෙන. බුදුරජාණන් වහන්සේ
සැවැත්නුවර පිඬුසිඟා වඩින වෙලාවක උන්වහන්සේ අතරමඟදී දකිනවා එක්තරා තරුණ පිරිසක් සර්පයෙක්ව දැකලා පොළුමුගුරු අරගෙන මේ සර්පයා මැරීමට ඔහුට එළවලෝ පහර දෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ අහනවා, පින්වත් දරුවනි නුඹලා මොකද්ද මේ කරන්නේ? ඒ වෙලාවේ කියනවා, ස්වාමීනි අපි මේ සර්පයාව මරනවා. ඇයි මරන්නේ? ස්වාමීනි මේ සර්පයා අපට දෂ්ට කරයි කියන බිය නිසා. ඒ නිසයි මරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා, නුඹලා මේ තමන්ට සැපය පතාගෙන තමයි මේ සතා මරන්නේ. නමුත් මේ සතා මැරිවයින් පස්සේදී නුඹලට ලැබෙන දුක පිළිබඳව නුඹලා දන්නවද? නුඹලට සංසාරේ අති දීර්ඝ කාලයක් දුක් විඳින ජීවිතයක් තමයි මේ නුඹලා මේ ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි නුඹලා හොයන්නේ සැපය. නමුත් නුඹලට උරුම වෙන්නේ දුක කියලා මෙනි මේ ගාථාව දේශනා කරනවා. සුඛ කාමානි භූතානි යෝ දණ්ඩේන විහිංසති අත්තනෝ සුඛ මේසානෝ පෙච්චසෝ න ලබතේ සුඛා. සුඛ කාමානි භූතානි, මේ සැපය බලාපොරොත්තු වෙන කෙනා, සහනය බලාපොරොත්තු වෙන කෙනා, යෝ දණ්ඩේන විහිංසති, දඬුමුකුරු වලින් තලයිද පෙලයිද. අත්තනෝ සුඛ මේසානෝ, තමාට සැපසොයනු පිණිස, තමාට සැපසොයනු පිණිස තවත් කෙනෙක්ව තලමින් පෙලමින් කටයුතු කරනවා. පෙච්චසෝන ලබතේ සුඛං, ආන්නේ කෙනාට මරණින් මතුව පරලොව ජීවිතය තුල අති විශාල දුක ඒ කෙනාට උරුම වෙනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි දේශනා කරනවා, තමන්ට සුවය ප්‍රාර්ථනා කරගෙන තමයි බොහෝ දෙනෙක් මේ අකුසල කර්ම කරන්නේ. අකුසල කර්ම කරන බොහෝ දෙනෙක් අකුසල කර්ම කරන්නේ තමන්ට සුවය බලාපොරොත්තු වෙයි. නමුත් ඒ සුවය ලබන කෙනා, අකුසල් කරමින් සහනය ලබන සහනය සොයන කෙනාට පිංගුතුනි සංසාර ජීවිතය තුළ පිංගුතුනි කොයිතරම් අසහනයක් ලැබෙනවද? ආන්න ඒක පිංගුතුනි අති විශේෂ කරුණක් දැනගන්න. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක අවස්ථාවක, දිසෝ දිසං යන්තං කෛරා වීරිවාපන වීරිනා, බලවත් හතුරේ කතුරුකමක් කරනවට වඩා ඉතාම භයානක දේ තමයි මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. තමන්ගේ හිත තමන්ට කරන හතුරුකම. දැන් බලවත් හතුරේ උන හතුරුකමක් කරනවා. ඒ බලවත් හතුරට කරපු හතුරුකම නිසා ඔහු පෙරලාර හතුරුකම කරපු කෙනාට පහර දෙනවා. ගහවි, ඔහුගේ අතපය කඩාවි, උපරිමම ඕන්නම් ඔහුව මරණයට පත් කළයි. ඒක තමයි ඒ හතුරා ඒ පුද්ගලයා වෙනුවෙන් දෙන බරපතලම දඬුවම්. ඔහුව මරණයට පත් කරන එක තමයි ඔහුට කරන්න පුළුවන් උපරිම දේ. නමුත් අර පුද්ගලයා ඊළඟ ජීවිතේ අපි හිතමුකෝ කොහි හරි තැනක ඉපදුනා කියලා. අර හතුර එළවගෙන එනවද ඒ උපන්න තැනටත්? මේ මිනිස්සයා ගිය ජීවිතේ මට මේ වගේ අපරාධයක් කළා, ගිය ජීවිතෙත් මම මේ මිනිස්සයාගෙන් පලිගත්තා, මම මේ මිනිස්සයා මැරුවා, ආයිමත් මේ ඉපදිච්ච වෙලාවෙත් මට ඕන මේ මිනිස්සයාගෙන් පලිගන්නේ කියලා එන්නේ නැහැ. ඒ හතුරා පලිගත්තා, ඒකෙත් ඉවරයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. ඊට වඩා බලවත් ලෙස හතුරුකමක් කරනවලු තමන්ගේ හිත. දූෂ්‍ය හිත ඊට වඩා තමන්ට හතුරුකම් කරනවලු. ඒ කොහොමද හතුරුකම කරන්නේ? තමන් යම්කිසි පවක් කළොත් ඒ පව කරපු කෙනා තමන් කරපු පාප කර්මය චක්ඛංව වහතෝ පදං, ගොනාගේ පසුපස ගමන් කරන කරත්තරෝදය වගේ තමන්ගේ පසුපස ඇවිල්ල දුක්විපාක ලබල දෙනවනි. ගොනාගේ පසුපස ගමන් කරන කරත්තරෝදය වගේ පසුපස ඇවිල්ල දුක්විපාක ලබල දෙනවා. ඒ මොකක් නිසාද දුක්විපාක ලබල දෙන්නේ? කරපු පාප කර්මි එලව එලව ඇවිල්ල පහර දෙනවා. නමුත් අර හතුරා එක ජීවිතයකදී ඒ හතුරුකම කළා, එතනින් ඒක ඉවරයි. ඒ කරපු හතුරුකම එතනින් ඉවරයි. ආයෙමත් නැවත නැවත හතුර ඉන්නේ නැහැ.
නමුත් මේ දෝෂ හිතකින් කරන අකුසල කර්මය, ඒ අකුසල කර්මය සංසාරේ ජීවිත ගණන් පසුපසින් පසුපස ඇවිල්ලා දුක් විපාක ලබල දෙනවනේ. ආන් ඒකයි මෙතන මේ කියන්නේ. ඒකයි අර හතුරෙකුට වඩා බලවත්ම හතුරෙක් තමයි දෝෂ වූ අපගේ හිත. එනිසයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ මේ දෝෂ හිතින් කෙලෙස්වලින් මුදව ගන්න, පිරිසුදු හිතක් බවට පත් කරගන්න. එහෙම පිරිසුදු හිතක් බවට පත් කරගත්තම තමන්ට සසර ජීවිතයේ සහනයක් ලබන්න පුළුවන්. නමුත් මිනිස්සු ගොඩාක් වෙලාවට අකුසල් කර කර හොයන්නේ සහනය. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමුන්න කෙනෙක් තමන්ගේ ඇඟේවත් වහන මදුරුවෙක්ව මරනවා. මදුරුව මරණ එකේ ඔහු මොකද්ද හොයන සහනය? ඔහු මදුරුව මරලා හොයන්නේ මේ මදුරුව අත්හැරියම ආයෙමත් මේ මදුරුව ඇවිල්ලා මාව කාවි. නමුත් මදුරුව මරණ හැම කෙනෙක්ම බලන්න දැන් මේ වෙනකොට මදුරුව කොච්චර මරලා තියෙනවද? ඒ මරලා 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 මදුරුව කණේක අඩු කරගෙන තියෙනවද? එහෙම අඩුවීමක් වෙලා නැහැ. ආයි ආයි නැවත නැවත ඇවිල්ලා මදුරුව කනවා. නමුත් පින්වත්නි, මදුරුවෙකුගේ සාමාන්‍යයෙන් මගේ දැනුම හැටියට ආයු කාලයේ තියෙන දවස් 7ක් වගේ. ඉතින් දවස් 7ක් වගේ ආයු කාලයක් තියෙන මේ සතෙක්ව අපි දවස් 4ක් 5ක් වගේ යනකොට කනකොට අපි ඒ සතා මරලා දානවා. නමුත් ඉතින් මේ මදුරුව වර්ධනය වීමේ අඩුවක් වෙන්නෙත් නැහැ. මදුරුව කණේක නතර වෙන්නෙත් නැහැ. හැබැයි අපි පව කරගන්න එක නතර කරගන්නෙත් නැහැ. අපේ පවේ අඩුවකුත් නැහැ. අන්තිමටම මදුරුව ටික මරලා බැලුවයින් පස්සේදී. පිඟුතුනේ, අපේ මේ දුක තීරණය කරගන්නේ අපිමයි. පෙර සසර ජීවිතයේ තුල අපි මේ වගේ පව කර කර සහනයවල් හොයලා තියෙනවා. නොඑක් නොඑක් අකුසල කර්ම කර කර අපි සහන හොයලා තියෙනවා. අපි සැපයවල් හොයලා තියෙනවා. ප්‍රාණඝාත කර කර, සොරකම් කර කර, කාමී වර්ධවා හැසිරලා, බොරු කියලා, සුරාපානී කරලා, ඔය වගේ නොඑක් අකුසල කර්ම කර කර අපි සහන හොයලා තියෙනවා. අපි සැපය හොයලා තියෙනවා. මිනිසුන්ට වෛරකම් කර කර, දේශයේ පතුරෝමි, ලෝභකම් කර කර අපි සහනය හොයලා තියෙනවා. නමුත් අද අපි ජීවිතවල කොච්චර අසහනයක් තියෙනවද බලන්න. කායික රෝග නිසා සමහර වෙලාවට නොයෙක් අසහනයන් වලට පත් වෙනවා. සමහර කෙනෙකුට ධනේ නොමැතිකම නිසා, සමහර කෙනෙකුට නොයෙක් නොයෙක් දෙනාගේ නිന്ദා පහස නිසා, සමහර කෙනෙකුට නොයෙක් නොයෙක් කරදර නිසා ඒ අසහනය තියෙනවා. ඒක දිලින්දටත් එහෙමයි, ඒක ධනවතාටත් එහෙමයි. ධනවතාට ධනේ තිබුණා කියලා නොයෙක් නොයෙක් අස අවස්ථාවන් වල මොනවා හරි පැත්තකින් ඒ අසහනේ විඳිනවා. ඇයි අර සසරේ සහනේ හොයන්න ගිහිල්ලා පව් කර කර? අපි පව් කර කර බලන්නේම සහනේ හොයන්න. ඒකේ මම අර මතක් කළේ මදුරුවෙක් මරලා අපි සහනයක් හොයනවා. නමුත් අන්තිමටම අපිට සංසාරේ ඒ හොයපු සහනෙන් ලැබෙන අසහනය මොන වගේද? ඒ හොයපු සැපෙන් අපට ලැබෙන දුක මොන වගේද? ඒ හොයපු සැපෙන් අපට ජීවිත කීයක් පින්ඔතුනේ මදුරුවා මරපු විදියට මැරෙන්න වෙයිද? අපේ පින්ඔතුන් කල්පනා කරලා බලන්න. අපි මදුරුවා මරපු විදියටම තමයි සංසාරයේ කර්මයේ ගෙවද්දි මැරෙන්න වෙන්නේ. උදාහරණයක් ඇටියට අපි හිතමු ඊළඟ ජීවිතයේ මනුෂ්‍ය භවයක් ලැබලව. හැබැයි ওই මදුරුවා මරපු කර්මී විපාක දෙනවා. ඒ විපාක දෙනකොට ඔන්න පාරක යනකොට හුලකට ගහක් කඩන් වැටලා තැලිලා මැරෙනවා. ඇයි මදුරුව මැරුවේ තලලනේ? කර්මාණු රූපීව තමයි විපාක ලැබෙන්නේ. එතකොට තැලිලා මැරෙනවා. තාපයක් ළඟින් යනකොට තාපෙ පෙරලිලා තැලිලා මැරෙනවා. එහෙම නැත්තම් වාහනයකට යට වෙලා තැලිලා මැරෙනවා. ආන් ඒ විදිහට තමයි අපට ඒ කර්මී ගෙවන්න වෙන්නේ. එතකොට හිතන්න සංසාරයේ පින් උතුණි ජීවිත කීයක් ඔය වගේ කර්ම ගෙවන්න වේද අපිට? ඒකේ සීමාවක් නේ. නමුත් එක ජීවිතයක සුවයක් ඔයලන අපි ඔය දුක විඳින්නේ. ඒකේ භාග්‍යතුනාසේ මෙතන මේ තරුණයන්ටත් කියන්නේ නුඹලා හොයන්නේ සහනයක් සැපයක් නම්, නමුත් ඔය ක්‍රමයේ නෙවී සැප හොයන ක්‍රමය. නුඹලා ඔය සැප හොයන ක්‍රමෙන් වෙන්නේ නුඹලට දීර්ඝ කාලයක් දුක් විඳින වෙන එක. සසරේ අති දීර්ඝ කාලයක් නුඹලට උරුම වෙන්නේ දුක. නුඹල හොයන්නේ සහනය, නමුත් නුඹලට අති දීර්ඝ කාලයක් විඳින්න වෙන්නේ දුක.
භාග්‍යතුන් වහන්සේ ඒකයි දේශනා කළේ. අපි ඔය වගේ ප්‍රාණඝාත කර කර හිතලා බලන කොච්චර සහනවල් හොයලා තියෙනවද? නමුත් අනාගත සංසාරේ අපි හොයපොය සහනය අපිට කී වතාවක් පින්වතුනි දුක් පිණිස හේතු වේ. ඊළඟට බලන්න අපි හොරකම් කර කරත් සමහර වෙලාට සහනයක් වෙනවා. සමහර වෙලාට හොරකමත් වලින් සුළු සහනයක් ලැබෙන්නේ. ලොකු සහනයකුත් නැහැ සමහර එක් කරන හොරකම් වලින්. පොඩි සැපයක් ලැබෙන්නේ. කෝටි ගණන් හොරකම් කරොත් ඔන්න ලොකු සහනයක් ලැබෙනවා. නමුත් ඒ සුළු හොරකමක් කරලා සුළු සැපයක් ලබනවා. නමුත් ඒ කරන හොරකම ගෙවන්න වෙනකොට ජීවිත කීයක් පින්වතුනි හොරකම ගෙවන්න වෙයිද? ආන්න ඕක තමයි ඕකේ තියෙන දරුණුතම විපාකය. ජීවිත කීයක් නම් ඔය කරපු හොරකම අපිට ගෙවන්න වෙයිද? ඒකයි පින්වතුනි ඔකේ භයානක බව. ප්‍රාණඝාත කරලත් හොයන්නේ සහනය. නමුත් ජීවිත කීයක් අපට ඕක ගෙවන්න වෙයිද? හොරකම කර කර හොයන්නේ සහනය. ජීවිත කීයක් අපට ඕක ගෙවන්න වෙනවද? රාජ්‍ය ආයතනික අපි හිතමු. ඔන්න කෙනේ. තමන්ගේ ආයතනී ගෙදර යනකොට ආයතනී හාෆ් ෂීට් කොලයක් අරගෙන යනවා. පෑනක් අරගෙන යනවා. අපි තුන් හාෆ් ෂීට් කොලයක් රුපියල් 10ක් වෙනවා කියලා. එතකොට එක කොලයක් අරගෙන ගියොත් යාට 10ක ලාභය. එක පෑනක් අරගෙන ගියොත් යාට රුපියල් 20ක 25ක ලාභය. නමුත් රුපියල් 20ක 25ක ලාභයක් හොයලා සංසාරයට කොච්චර අලාභයක් කරගන්නවද බලන්න. ඒ සුළු ලාභය හොයලා හිතලා බලන්න සංසාරයට කොයිතරම් අලාභයක් කරගන්නවද? ඒ අලාභය අපේ පින්වතුන් හිතන්ඩ කී වතාවක් සංසාරේ ගෙවන්න වෙනවද? ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ පොදු දේපල හොරකම් කරනවා කියන එක රෞරවේ නිරයට යන තරම් මහ භයානක කකුසල කර්මයක් කියලා. රෞරවේ නිරය නිරේ වර්ෂවලින් අවුරුදු 4000ක් ආයුෂ තියෙනවා. ඒ නිරේ එක දවසක් ඉවර වෙන්න නම් අපේ මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය වර්ෂ කෝටි 5යි ලක්ෂ 76ක් ඉවර වෙන්න ඕන. 5 කෝටි 76 ලක්ෂයක් ඉවර වෙන්න ඕන අපේ මනුෂ්‍ය වර්ෂවලින් ඒ රෞරවේ නිරේ එක දවසක් ඉවර වෙන්න. පොදු දේපල හොරකම් කරනකොට පිංගතුනි ඒ කර්මයෙන් ඊළඟ ජීවිතේ මරණයටපත් වෙලා ඊළඟ ජීවිතේ පොදුනොතින් ඔය රෞරවේ නිරේට යන්නේ. එතකොට බලන්නකෝ කොයිතරම් කාලයක් දුක් විඳින වෙනවද? ඔහොම දුක් විඳලා විඳලා නැවත මනුෂ්‍ය ලෝකෙට ආවත් දුප්පතෙක් වෙලා දිලිඳු බවි සමහරලාට මනුෂ්‍ය ජීවිතේ ලැබෙන්නේ. එතකොට දිලිඳු වෙච්ච හැම කෙනෙක්ම හොරකම් කරපයි නෙමෙයි. දිලිඳු බවටපත් වෙන්නේ විවිධ හේතු තියෙනවා. හැබැයි එකක් තමයි හොරකම් කිරීම. සමහර වෙලාවට ඒ දුප්පත්කම දුෂ්ප්‍රඥ වූ විදියට ලැබුණොති. දුප්පතෙක් ඒ වගේම දුෂ්ප්‍රඥයි. ප්‍රඥාවිනුත් දුප්පත්, තමන්ට තියෙන වස්තුවිනුත් දුප්පත්. ඊළඟට ආයිමත් අර දුෂ්ප්‍රඥ බව නිසාත් සමහර ලාවට දුප්පත්ය පව් කරනවා. ඒ දුෂ්ප්‍රඥ දුප්පත් අය ගොඩක් වෙලාට පව් කරනවා. තමන් සමහර ලාට දිලිඳුකම නිසා හොරකම් කරනවා වෙන්න පුළුවන්. ආයතක්‍රමයට ධනිය උපේනා වෙන්න පුළුවන්. එහිම ඉඳලත් අන්තිමට පව් කරගෙන ආයමත් යන්නේ පිංඔතනි අර වගේ නිරයන් වලටනි. ඒකයි භාග්‍යතුන්ස දේශනා කරේ ප්‍රමාද පුද්ගලයාට නිරය කියන්නේ මහගෙදර කියලා. ප්‍රමාද කෙනාට අවීචී කියන්නේ මහගෙදර. ඒ නිසා පිංඔතනි දැන් ඒ කෙනා හොයන්නේ සහනය. යමක් කෙනෙකුගෙන් හොරකම් කරලා හොයන්නේ සහනය. නමුත් බලන්නක සංසාරයේ ලැබෙන අසහනය ඒක සුළුපටු අසහනයක් නෙවෙයි. එක කර්මයක් කරලා එක ජීවිතයකින් කෙලවර වෙනවනම් ඔන්න ඒකේ ලොකු පාඩුවක් නෑ කියලා කියන්න පුළුවන්. ඒතොර එක ජීවිතයක සැප විඳිනවා ඊළඟ ජීවිතේ දුක් විඳිනවා. නමුත් මේ පව්වල තියෙන භයානක බව මොකද්ද? එක ජීවිතයක ඒ සැපේ හොයනවා පව් කරලා නමුත් ජීවිත කෝටි ගණන් සංසාරේ දුක් විඳිනවා. බලන්නකො නුවණ පාවිච්චි කරලා උනාක් කොච්චර ලොකු පාඩුවක්ද කරගන්නේ. මේ ජීවිතයේ සහනයක් වෙලා සංසාරේ දීර්ඝ කාලයක් දුක් විඳිනවා කියන එක කොයිතරම් ලොකු පාඩුවක්ද කියලා බලන්න. සමහර වෙලාවට සමහර කෙනෙක් හිතන්නේ නෑ මේ පව කොච්චර භයානකයිද කියලා. දැන්
උදාහරණයක් හැටියට පින්කම් ගෙවල්ලට යනවා. ඒ පින්කම් ගෙවල්වල ගිහිල්ලා සමහර කෙනෙක් ඒ පින්කමට ගෙනාවපු දේවල් හොරකම් කරනවා. බලන්නකෝ පින්ඔතනි කරගන්න පාප කර්ම කොච්චර භයානකද. එක්ක ගෙනාවපු ආහාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පූජ කරන්න ගෙනාවපු දෙයක් වෙන්න පුළුවන්. සබත් සමහර වෙලාවට අපි හරියට දකින්න ලැබෙන එවැනි පාපකාරී දෙයක් තමයි පන්සල්වලට ගියාම පින්ඔතනි බොහෝ දෙනෙකුගේ මේ පාවහන් හොරකම් කරනවා. බලන්න කොයි තරම් ලොකු පාඩුවක්ද මේ බාල බව නිසා කරගන්නේ. ඒ හොරකම් කරන පාවහන් දෙක දහස් ගාණක් වටින්නේ නේ. අනිත් එක හොරකම් කරගෙන ආපු පාවහන් දෙක ජීවිත කාලේ පාවිච්චි කරන්නත් බෑ. ආයි නැවත විකුණන්නද නැත්නම් ජීවිත කාලේ මිවරණකම් පාවිච්චි කරන්නද? නමුත් බලන්නකෝ ඒ පුද්ගලයාට ඔය හොයපු සුළු සැපයෙන් සංසාරයට කොච්චර පිංඔතුනි දුකක් උරුම වෙනවද? එවැනි උතුම් භූමියක ඉඳලා කරපු හොරකම නිසා සංසාරයේ පිංඔතුනි අති දීර්ඝ කාලයක් නිරේවන්වල දුක් විඳින වෙනවා. ඊළඟට මනුෂ්‍ය ලෝකයකට ඇවිල්ලා ඒ ආවත් එක්කෝ කකුල් දෙක දණහිස ළඟින් නැහැ. එහෙම නැත්තම් කකුල් දෙක කොර වෙනවා. එහෙමත් නැත්තම් කකුල් යටිපතුල් වල තුවාල දානවා සුව කරගන්න බැරි වෙන විදියට මේ මහ පොළොවට අඩිය තියාගන්න බැරි වෙනවා. එක ජීවිතයක් නෙවෙයි ඒ විදියටත් පින්වතුනි ජීවිත ගාණක් ওই කර්මයේ ගෙවනවා. බලනකො සුළු සහනයක් හොයාගෙන ගිහිල්ලා සංසාරයේට පින්වතුනි කොයිතරම් අසහනයක් ඒකේන අවුරුම කරගන්නවද? මෙන්න මේවා පින්වතුනි නුවණින් අවබෝධ කරගන්න ඉතාම පහසුවෙන් පව කරන්න පුළුවන්. හැබැයි ඊටාම පහසුවෙන් කරපු පව ගෙවන්න ගියෙන් පස්සේදී තමයි Tamanට පිංඔතනි සංසාරයේ අති දීර්ඝ කාලයක් ඒ දුක උරුම වෙන්නේ. ওই වගේ හැම ශික්ෂාපදයක් ගැනම පිංඔතනි හිතලා බලන්න. Taman කරන අකුසල කර්මයෙන් Taman හොයන්නේ සුළු ලාභය. සුළු සැපය. ඒක මහා සැපේකුත් නෙමෙයි. නමුත් ඒක Tamanට ආපස්සට පෙරලා එනකොට ඒ කර්මය එලව එලව පහර දෙන්න පටන් ගත්තයින් පස්සදී තමන්ට ජීවිත කීයක් නම් පිංඔතුනි ඔය දුක විඳින්න වෙනවද? අපේ මහබෝසතාණන් වහන්සේ එක්තරා ජීවිතයක තාපසෙක් වෙලා ඉපදුනා. මේ තාපසතුමාට හිටියා එක මිත්‍රේ මණ්ඩබ්බේ කියලා. ඒ තාපසවරේ දීපායන තාපසතුමයි මණ්ඩබ්බේ තාපසතුමයි හරි මිත්‍රයි. ඒ වගේම ඉතාම සිල්වන්තයි. දවසක් එක හොරෙක් හොරකමක් කරලා රාජපුරුෂයන්ට ඒ හොරාව අහුවෙච්ච තැන හොරා දිවි ගලවාගෙන දුවනවා. තමන්ගේ පසුපසින් රාජපුරුෂය එළවනවා හොරා යනවර මණ්ඩබ්බ තාපසතුමයින් ආරාමෙට. ගිහිල්ලා ආරාමේ ඔය බඩු ටික හංගනවා. හංගල දුවනවා. රාජපුරුෂය පසුපසින් ඇවිල්ලා අර තාපස ආරාමේ තියෙන බඩු ටික දකිනවා. එතකොට රාජපුරුෂය තීරණය කරනවා එහෙනම් මේ හොරකම කරන්නේ නැති මේ තාපසතුමා වැරදකරුවෙක් කරලා රජුට බාර දෙනවා. රජතුමත් විමසීමකින් තොරව නඩු බහණ්ඩක් තියෙන නිසා වැරදකරුවෙක් කරලා දඬුවම් නියම කළා. මණ්ඩබ්බේ තාපසතුමා උල තියන්න තමයි රජතුමා තීරණය කළේ. දැන් වදකයා මණ්ඩබ්බේ තාපසතුමාව අරගෙන ගිහිල්ලා උණ උල තියෙනවා. ඉස්සර වෙලාම උල තියෙනවා කිහිරි උලක. නමුත් කිහිරි උලේ උල තිව්වට උල හිටියේ නැහැ. ඊළඟ වතාවේ කොහොඹ ලීයකින් ගත්ත උලක් හදලා ඒ උලේ තියෙනවා. නමුත් ඒකේ උල හිටියේ නැහැ. ඊළඟ වතාවේ යකඩ උලකින් උල තියෙනවා. ඒත් උල හිටින්නේ නැහැ. ඊට පස්සේදී මණ්ඩබ්බේ තාපසතුමා ධානලාභී ඍෂිවරේ අෂ්ට සමාපatti පංච අභිඥා මේ සියල්ල තියෙනවා. මණ්ඩපේ තාපසතුමා ආවර්ජනය කරලා බලනවා මොකද්ද මේ මගේ ගෙවෙන කර්මය? මේ ජීවිතේ කිසිම අකුසල කර්මයක් කරලා නැහැ. නෝ සසරේ කරපු අකුසල කර්මයක් තමයි දැන් මේ මගෙන් පස්සෙන් ඉන්නේ. එනිසා ආවර්ජනය කරලා බැලුවා. බලනකොට එක ජීවිතයක මේ මණ්ඩපේ තාපසතුමා වඩුවෙකුගේ පුතේ තාත්තා වඩුමඩුවේ වැඩ කර කර ඉන්නකොට මේ පුතා වඩුමඩුවට ඇවිල්ලා එක දවසක කොබෝ ලී කෑල්ලක් අරගෙන ඉරටු කූරක් ප්‍රමාණයට ඒ ලී කෑල්ලෙන් කූරක් හදා ගන්නවා. ඔය කූර අතේ තියාගෙන ඉන්නකොට මැස්සෙක් දැකලා
මේ ළමය ගිල මැස්ස අල්ලගත්තා. අර හදාගත්තු කූර මේ මැස්සගේ ඇඟට බැස්සෙව්වා. එහෙම ඇඟට ඇනලා නියන අරගෙන අර කොබෝලීය ළඟින්ම මැස්සගේ ඇඟ ඇතුලේ කෑල්ලක් ඉතුරු වෙන පරිදි කපල දැම්මා. මැස්ස පියාඹල ගියා. ඔන්නෝක තමයි කරගත්තු කර්මය. මණ්ඩපේ තාපසතුමා දන්නද මේ කර්මයෙන් Tamante බේරෙන්න බෑ. මේක ගෙවන්න තියෙන කර්මය. ඒ නිසා වදකයට කියනවා නුඹට මාව ඔලු තියන්න ඕන නම් කොබෝලියකින් හදපු උලක් අරන් ඉන්න. එහෙම උලක් ගෙනාවයින් පස්සේදී ආන්ගේ උලේ තිව්වම ඒ උලේ තිව්වම ඔන්න උල බැස්සා. ඊට පස්සේදී දීපායන තාපසතුමා මණ්ඩපේ තාපසතුමාගේ ළඟට එනවා. ඇවිල්ලා මණ්ඩපේ තාපසතුමාගේ බොහෝ ගුණ වර්ණනා කරනවා. ඒ කාරණාවත් පින්වතුනි හරිම වටිනා අවස්ථාවක්. මොකද දීපායන තාපසතුමා දන්නව මණ්ඩපේ තාපසතුමා ජීවිතේ කිසි දවසක සිල්පදයක් කඩාගත්තු කෙනෙක් නෙමෙයි. මණ්ඩපේ තාපසතුමා කොච්චර සිල්වත්ද කියලා දන්නවා. මණ්ඩපේ තාපසතුමා දීපායන තාපසතුමාට යන්න කියද්දි දීපායන තාපසතුමා මණ්ඩපේ තාපසතුමාගේ ළඟටම වෙලා ඒ උලයට හිඳගත්තා. අර උල උඩ ඇනපු ඒ මණ්ඩපේ තාපසතුමාගේ ලේ බීරි බීරි පහලට වැටෙනවා දීපායන තාපසතුමා ගැඟට. තැනින් තැන කළුපාට බින්දු බින්දු දැන් ශරීරයේ ලේ තැවරිලා හිටිලා. ලේ වැටිලා ඒවා කළුපාට බින්දු බවට පත් වෙලා. තැනින් තැන කළුපාට තිත්ති තියෙන නිසා මේ දීපායන තාපසතුමාට නමකුත් පට බැදුනා කන්න දීපායන කියලා. මේ දීපාන තාපසතුමාගේ කතාව අහගෙන හිටපු රජතුමා මේක විමසනවා. එහෙම විමසුවයින් පස්සේදී දැනගත්තා මණ්ඩපේ තාපසතුමා මේ වරද කරපු කෙනෙක් නෙවෙයි කියලා. වහාම වදකයට නියෝග කරා මණ්ඩපේ තාපසතුමාව මේ උලෙන් ගලවලා සුවපත් කරන්න කියලා. නමුත් වදකයා කොයිතරම් වෙහෙස දැරුවත් මණ්ඩපේ තාපසතුමා උලෙන් ඇදගන්න බෑ. මණ්ඩපේ තාපසතුමා කියන නුඹට මාව බේරගන්න ඕන නම් කියතක් අරගෙන ඇවිල්ලා මේ ලීයෙන් කොටසක් ඇඟ ඇතුලේ ඉතුරු වෙන පරිදි ලීය කපල දාන්න. අර එදා මැස්සා කූර ඇන්න කියලා ඒකින් මරණයට පත් වුනේ නෑ. ජීවිත කාලය අවශ්‍ය ගෙවල තමයි මරණයට පත් වුනේ. ඒ නිසා මණ්ඩපේ තාපසතුමත් මැරුණේ නෑ. ජීවිත කාලෙම අර ඒ ඇනපු කූර පිංගතුනි කර්මය නිසා මේ මණ්ඩපේ තාපසතුමත් ඒ උල් කෑල ශරීරය ඇතුලේ තියාගෙන කාලයක් ගිහිල්ලා තමයි මරණයට පත් වුනේ. උතර බලන්න අපේ පසුපස්සේ අකුසලයේ ගලාගෙන එන හැටි, අපි කරපු පව් අපේ පසුපස්සේ එන විදිය බලන්න. දැන් සමහර ලාවට කියනවනේ සමහර කෙනෙක් හොඳට ජීවත් වෙනවා, කාටවත් කරදරයක් නැහැ, කාටවත් හිරියාරයක් නැතුව හොඳට ජීවත් වෙනවා. ඔත හරියට ප්‍රශ්නයි. ඇයි එහෙම වෙන්නේ? යතීත ජීවිතවල කරපු අකුසල කර්ම, පෙර ජීවිතවල කරපු අකුසල කර්ම. ඒ අකුසල කර්ම තමයි පසුපස්සේ මේ විදියට එන්නේ. එතකොට පින්වතුනි ඔය විදියට ඒ අකුසල කර්ම අපිට විපාක දෙන පටන් ගත්තයින් පස්සේදී පින්වතුනි අපි කොච්චර දුක් විඳිනවද? අද තමන් විඳින දුක් ජීවිත ගැන හිතලා ඔන්න ඔය ටික තීරණය කරන්න. තමන් මේ ජීවිතේ විඳින අකමැති දේවල්, සමහර දුක් සහිත ස්වභාවයන් ඕව දැකලා පින්වතුනි තමන් තීරණය කරන අතීත ජීවිතවල කොච්චර පව් කරගෙනද කියලා. එතකොට මේ ජීවිතය තුලත් ඔය විදියටම පව් කරන්න ගත්තයින් පස්සේදී හිතලා බලන්නකෝ සංසාරයේදී කොයිතරම් දුක් විඳින වෙනවද? ඒ නිසා මේ ජීවිතේ විඳින දුක ගැන හිතලවත් මේ ජීවිතේ කරන අකුසල කර්ම ටික නතර කරන්න. පුළුවන් තරම් කුසල කර්මම කරන්න වෑයම් කරන්න. අකුසල කර්ම දුරු කරලා කුසල කර්මම කරන්න වෑයම් කරන්න. එහෙම කුසල කර්ම කරනකොට අර තමන්ගේ කුසල ශක්තිය බලවත් වෙලා
සමහරලාට සංසාරයේ විඳෙන්න තියෙන අකුසල කර්ම උනත් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අහෝසි වෙනව නෙවෙයි, කුසලයේ බලවත්කම නිසා විපාක දෙන්න ආවත් විපාක නොදෙන්න පුළුවන්. ඒව මගහැරෙන්න පුළුවන්. එනිසා කුසල පක්ෂයේ හැම වෙලාවකම බලවත් කරගන්න ඕන. තමන්ට යම්කිසි දුකක් උරුම වෙනවා නම් ඒ දුක උරුම වෙන්නෙම සසර ජීවිතේ කරපු අකුසල කර්ම නිසා. මොකද මම අර කලින් දවසකත් මතක් කරා, සංසාරයේ ආපස්සට පිංඔතුණි අපි විමසල බැලුවම කෙලවරක් නැතුව ආපු මේ සංසාර ගමනේ ඔබ මම නොකරපු අකුසල කර්මයක් නැහැ. ඒක තමයි සසර පිළිබඳව අපට දෙන්න පුළුවන් සහතිකය. මේ අතීත සංසාරේ අපි නොකරපු අකුසල කර්මයක් නැහැ. මම අර කලින් දවසකත් මතක් කරලා තියෙනවා, පිංගුතුනි අපි සංසාර ජීවිතේ කොච්චර අම්මල මරලා ඇද්ද, කොච්චර තාත්තල මරලා ඇද්ද, කොච්චර රහතන් වහන්සේලා මරලා ඇද්ද. සංසාර ජීවිතේ, සසර ජීවිතේ හිතලා බලන්න පිංගුතුනි, අපි බුදුරුන්ට කොච්චර කරදර කරලා ඇද්ද. ඒවා පිංගුතුනි සීමාවක් නැති තරම්, ඒ තරමටම අපි පව් කරගෙන තියෙනවා. දැන් බලන්න මේ කල්පයේ පහළ වෙච්ච පළවෙනි භාග්‍යතුන් වහන්සේ කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ දුසී කියන නමින් මාර්යාවිලා හිටියේ කවුද? අපේ මුගලන් හාමුදුරුවෝ. ඒ දුසී මාර්යා මොනවද නොකළේ? භාග්‍යතුන් වහන්සේට කොච්චර කරදර කරාද? අරික ගමකට ආවේශ වෙලා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට වතුර පොදක් දෙන ඉඩක් දුන්නේ නැහෙනි. අන්තිමට විදුර කියලා මහරහතන් වහන්සේට ගලක් අරගෙන හිස පැලෙන ගහනවා. පිංගතුනි, ඒ කවුද? තවත් බුද්ධ ශාසන තුනකි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක දෙවෙනි ශ්‍රාවක භාවයට පත් වෙන්න පාරමී පුරපු මහ උත්තමී. එක අසංඛ්‍යකුත් කල්ප ලක්ෂයක් පාරමිතා පුරාගෙන ආපු එවැනි මහ උත්තමයන්ගේ අතිනුත් බුද්ධ ශාසනවල, අබුද්ධෝත්පාද කාලවල නෙමෙයි, ධර්මයේ තියෙන බුද්ධ ශාසනවල පිංඔතුනි ඔය වගේ අකුසල කර්ම කරගත්තනම් ඔබ මා සංසාරේ පිංඔතුනි මොනවද නොකර ඇත්ති? ආන්ගේ අකුසල කර්ම තමයි අපට මේ ජීවිතේ එලව එලව මේ පහර දෙන්නේ. අපි කුසලුත් කරගෙන තියෙනවා, ඒ කුසල් කරගෙන තියෙන නිසා තමයි අපට යම් ජීවිතයක් මේ ලැබිලා තියෙන්නේ. නමුත් අපි ඒ එක්කම අකුසල කර්මත් කරගෙන තියෙනවා. ඒ අකුසල කර්ම තමයි අපට මේ ජීවිතය අකමැති දෙයක් හැටියට ලැබෙන්නේ. අපට කැමති දේවල් නැති වෙන්නේ, අපි අකමැති දේවල් අපට ලැබෙන්නේ ඒ අතීත ජීවිතවල කරපු ඒ අකුසල කර්ම නිසා. ඒකම ජීවිතේ හිතන්න, මම මේ ජීවිතේ අකුසල කර්ම කරන්න පටන් ගත්තෙන් පස්සේදී මතුමතු ජීවිතවල පිංඔතුනි කොයිතරම් දුක් විපාක ලැබේද? මතු ජීවිතවල කොයිතරම් පිංඔතුනි ඔය අකුසල කර්ම අපට විපාක ලැබේද? ආන් ඒක ගැන අපේ පිංඔතුන් නුවණින් හිතන්න. සමහර වෙලාවට යෞවන මදයෙන් මදයට පත් වුණාම, ජීවිත මදයෙන් මදයට පත් වුණාම, ආරෝග්‍ය මදයෙන් මදයට පත් වුණාම අපි කරන අකුසල කර්මවල බරපතලකම අපට තේරෙන්නේ නෑ. තරුණ බව නිසා සමහරලට හරියට පව් කරගන්නවා, සත්තු මරනවා, හොරකම් කරනවා, කාමී වර්ධවා හැසිරෙනවා, බොරු කියනවා, සුරාපානී කරනවා. සමහරලට කෙනෙක් වීර ක්‍රියාවක් හැටියට ඕව කරනවා, අභියෝග කර කරේ පව් කරන්නේ. සමහරලට ආරෝග්‍ය මදයෙන් මදයට පත් වුණාම ඒත් එහෙමයි. නිරෝගීකම තියෙනකොට තමන්ට බය නැතුව පව් කරනවා. මනුක ආරෝග්‍ය මදයෙන් මදයට පත් වුණාමනේ මේ යෞවන කාලෙති පවා පිංඔතුනි බොහෝ දෙනෙක් අනතුරකට පත් කරගන්නේ. දැන් සමහරලාවට අපි දැකලා තියෙනවා සමහර තරුණී මෝටර් සයිකල් වලින් විවිධ දස්කම් පානවා. සමහරලාට අනතුරක් අතේ තියාගෙන දස්කම් පාන්නේ. හිතලා බලන්නකෝ පිංඔතුනි, ඔය වගේ දස්කම් පානකොට පුංචි හෝ අත්තරදීමක් වෙලා අනතුරකට පත් වුණාම
සමහර රෝහල්වල එහෙම දුක්විඳින බොහෝ තරුණ පිරිස ඉන්නවා. යාළුවොත් එකට එකතු වෙලා එහෙම දස්කම් පාලා අන්තිමට එක තැන් වුණාම එක රැයක් නිදිමරන යාළුවෙක් තමන්ගේ ළඟ නැහැ. අන්තිමට ඉතුරු වෙලා ඉන්නේ තමන් මෙලොවට බිහි කරපු අහිංසක අම්මයි තාත්තයි පමණයි. එක්ක අතක් නැහැ, එක්ක කකුලක් නැහැ, එක්ක දෙමාපියන්ට බෙහෙත් කරගන්න ගිහිල්ලා ඒ ළමයා සුවපත් කරගන්න ගිහිල්ලා දෙමාපියන්ගේ මුළු සේසතම උගස් තියන වෙලා මොනතරම් දුක් ජීවිතයක්ද ඒ පෞකාර ජීවිතයද තමන් ඒ දෙමාපියන්ටත් ළඟා කරලා දීලා තියෙන්නේ. ඒර යෞවන මදි නිසා, ආරෝග්‍ය මදි නිසා තමන්ගේ තරුණ බව නැති වෙනකම් තමන් තරුණ බවින් මදියටපත් වෙනවා. තමන් රෝගී වෙනකම් ආරෝග්‍ය මදයෙන් මදියටපත් වෙනවා. මැරෙනකම්ම ජීවිත මදයෙන් මදියටපත් වෙනවා. ඔය මද තුනට යටත් වුණාම මිනිස්සු පිංගුතුනේ හරියට පව කරගන්නවා. අර කාශ්‍යප භාගතුන් වහන්සේගේ කාලේ කාශ්‍යප භාගතුන් වහන්සේ ඉන්නකොටම තරුණියෝ හතර දිනි 40 කෝටියක් ධනෙ තියෙන සිටු පුත්‍රයෝ හතර දිනි එකතු වෙලා මොනවද කළේ? සුරාපානේ කර කර මුදලට ස්ත්‍රීන්ව ගෙන්වාගෙන නටමින් ගී කියමින් සතුටු වෙමින් කල් ගත කරා. අන්තිමට මරණයට පත් වෙලා 40 කෝටියක් ධනිය තිබිච්ච මේ සිටු පුත්‍රයෝ හතර දෙනා ගිහිලා ඉපදුනේ කොහෙද? අවීචි මහා නිරේ. එක බුද්ධාන්තරකි අවීචියේ දුක් විඳා අවසානයේදී අවීචින් උඩට ඇවිල්ලා ගිහිල්ලා වැටුණ අනු නිරයකට. ඒ අනු නිරයේ ඒ විදියටම පිංඔතුණි දුකක් උරුම වුණා. මොකද අනු නිරය ලෝහ කුඹු නිරය. ලෝහ කුඹු කියන්නේ යකඩ කලය. මේක ඇතුලේ තියෙන්නේ යකඩ උණු වෙලා රත් වෙලා ගලනවා. මේකට කෙනෙක් වැටුණොත් මනුෂ්‍ය වර්ෂ අවුරුදු 30,000ක් යට යනවා. තවත් අවුරුදු 30,000ක් උඩ එනවා. 60,000ක් මනුෂ්‍ය වර්ෂ අවුරුදු 60,000ක් මේ හතර දෙනා ඔය දුක විඳා විඳලා අවුරුදු 60,000කට පස්සේ ලෝහ කුඹු නිරයෙන් මොහොතකට උඩට එනවා. එන්නේත් ගාත හතරක් කියන්නේ. නමුත් හතර දිනාට කියාගන්න පුළුවන් උනේ අකුරු හතරක් විතරයි. ආයිමත් අර විදියටම නිරයට වැටුණා. අදටත් මේ මොහොත වෙනකොටත් ඔය හතර දෙනා ඔය ලෝහ කුඹු නිරේ පිංඔතනි පැහැෙනවා. බලන්නකෝ, මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති. පව් කරනකොට ඒ පව්කාරයා මීපැණි බොනෝ වගේ තමයි පව් කරන්නේ. තමන්ට මේ පව විපාක දෙනවා කියලා ඒ බාලයට පිංඔතනි කිසිම අදහසක් නෑ. ඒකනේ භාග්‍යතුන් වහන්සේ බාලයව උපමා කරි අන්ධයාට. මොකද අන්ධයයි බාලය අතර කිසි වෙනසක් නෑ. ජාත්‍යන්ධයාට සහායකෙකු නැති වුණොත් යන්නේ නොමග. සහායකෙක් නැති වුණොත් යන්නේ නොමග. බණක් භාග්‍යතුන් වහන්සේ ඒක දේශනා කරලා තියෙනවනේ. නොදන්න පාරකට අන්ධයෙක් ගිහිල්ලා දැම්මොත් කවුරු හරි සහායකෙක් නැතුව යන්නේ මොනමග? ඒ වගේ තමයි බාල භවින් යුක්ත පුද්ගලයා යන්නේම නොමග. පව් කර කර සැප හොයනවා. පව් කර කර සහනයක් හොයනවා. පව් කර කර ලාභ හොයනවා. හැබැයි සංසාරය ඇති දීර්ඝ කාලයක් අලාභ විඳිනවා. මේ කාලෙත් බලන්නකෝ, ඒ බාල බව නිසා, ධර්මයේ නොදන්නාකම නිසා, සසර ජීවිතයේ පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා මෙවන් දුර්භික්ෂ කාලයකදී පවා පිංඔතිරි කොච්චර පව් කරගන්නවද බලන්න. සමහර වෙලාවට ආහාර හංගනවා, මිනිසු පාවිච්චි කරන දේවල් හොරෙන් අරන් ගිහිල්ලා වැඩි මිලට විකුණනවා. දැන් මේව කර කර ඒ මොදල් හොය හොය හොයන්නේ ලාභ. ඒව කර කර හොයන්නේ ලාභ. නමුත් ඒ හොයන ලාභය
සංසාරයේ අඩුගානේ ජීවිත දෙකක්වත් සුවපත් කරගන්න පුළුවන්ද? අඩුගානේ මේ ජීවිතයවත් පින්ඔතුනි සුවපත් කරගන්න පුළුවන්ද? ඔය අයතා ලෙස උපයන ධනී හිතල බලන්නකො, තමන්ට මේ ජීවිත කාලෙවත් ජීවත් වෙනකන් සැප විඳින්න පුළුවන් වේද කියලා. අන්තිමට එහෙම ඉඳලා ඉඳලා මේ ජීවිතේ ඔය කරගන්න පව්කන් ටික හිතලා බලන්නකො, සංසාරේ ජීවිත කීයක් නම් ගෙවන්න වෙනවද? ඒ නිසා මෙන්න මේ ආදීනමය නුවණින් දකින්න, ඒ ආදීනමේ නුවණින් මෙනෙහි කරන්න, අකුසල කර්මයෙන් ගැලවෙන්න සංසාරේ පිංඔතුනි සසර සත්‍යයට පුළුවන් කමක් නැහැ. ඒකයි භාග්‍යතුන් වහන්සේ නිතරම දේශනා කළේ, මහණෙනි මේ අකුසල කර්ම කර කර සුළු සැපයක්වත් ලැබෙනවා නම්, මහණෙනි මම නුඹලට කියන්නේ නෑ අකුසලේ අත්හරින්න කියලා. මම නුඹලට අකුසලේ අත්හරින්න කියලා කියන්නේ ඇයි? ඒ අකුසල් කරාම සුළු සහනයක්වත් ලැබෙන්නේ නැති නිසා. ඒ අකුසල් කරාම සුළු සහනයක්වත් ලැබෙන්නේ නැති නිසා ඒකයි මම නුඹලට කියන්නේ අකුසලිය අත්හරින්න කියලා. අකුසල් කරාම සසරේ ලැබෙන්නේ දුකම පමණයි. මෙලොවදි දුක් විඳිනවා, පරලොවදි දුක් විඳිනවා. ඒ දෙලොවම දුක් විඳලා සංසාරයේ පිංඔතනි කොච්චර අසරණ බවක් ඇති කරගන්නවද? ඒ නිසා මේ ලැබූ දුර්ලභ ජීවිතය තුළ ඔබ එවැනි අනුතරකට පත් කරගන්න එපා තමන්ගේ ජීවිතය. විශේෂයෙන්ම මෙවැනි බුද්ධෝත්පාද කාලයක ජීවිතය එවැනි අනුතරකට පත් කරගන්න එපා. ධර්මයක් තියෙන කාලෙක ධර්මය තුළ ජීවිතය පුරුදු පුහුණු කරගන්න. හැබැයි ඒක තරමක් දුෂ්කරයි. තමන්ට ධර්මය තුළ ජීවිතය පුරුදු පුහුණු කරගන්න එක සමහර වෙලාවට දුෂ්කරයි. හැබැයි හොඳට මතක තියාගන්න, ඒ දුෂ්කර බව තමන්ට තේරෙන්නේ මේක ආරම්භ කරනකම් පමණයි. තමන්ට මේක ක්‍රියාත්මක කරගෙන යනකොට ලැබෙන සහනය, මේක ක්‍රියාත්මක කරගෙන යනකොට ලැබෙන ඒ සුවය ජීවිතයට ලැබෙනකොට පිංඔතුනි අපේ පිංඔතුන්ට ඒ ධර්මය තුලින් ලැබෙන රැකවරණය කොයි වගේද කියලා තමන්ට ඒ ජීවිතේ විඳලම තමයි ඒ සතුට ලැබෙන්නේ. ඒ නිසා ධර්මය තුල හිටගන්න, ධර්මය තුල ජීවිතය පුරුදු පුහුණු කරගන්න වෑයම් කරන්න. අපේ පසුගිය සතියේ දේශනා කළා වගේ ඒක අවංක ප්‍රතිපදාවකින් පුරන්න. එතකොට අර ධම්මෝහවේ රක්කති ධම්මචාරී වගේ ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. ඒකාන්තයෙන්ම, ඒකාන්තයෙන්ම ධර්මයෙන් ආරක්ෂා කරනවා. මහවරුසාවකින්, මහවරුසාවකදී කුඩයකින් ආරක්ෂාවක් ලැබෙනවාකේ. ඒ කෙනාට ඒ ධර්මයේ තුලින් ආරක්ෂාව ලැබෙනවා. ධර්මයේ තුල හිත පුරුදු පුහුණු කරන්න. ඒ නිසා හැම මොහොතකම තමන් තවත් කෙනෙකුට අකමැති දෙයක් කරනකොටම හිතන්ඩ ඒ අකමැති දේ තමන්ට අනිත් පැත්තට ලැබෙනවා කියලා. ඒක ජීවිතේ හැම ක්‍රියාවකදම හිතන්න. මිනිස්සෙකුට කරදරයක් කරා, තිරිසන්ගත සතෙකුට කරදරයක් කරා, අනිත් පැත්තට හිතන්න තමන්ටත් මේක පෙරලා ආපසට එනවා කියන එක. ඒ කර්මයෙන් ගැලවෙන්න මේ ලෝකේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝක ජගතිප්පදේශෝ. කියන්නේ මේ ලෝකේ කිසිම జగතෙක් නැහැ පින්ඔතන මේ අකුසල කර්ම වලින් බේරෙන්න. ඒක භාග්‍යවත් සම්මා සම්බුදුරජාන් වහන්සේටත් පින්ඔතුණ අදාළයි. කිසිම කෙනෙක් නැ කරන අකුසල කර්ම වලින් බේරෙන්න. අහසේ හිටියා, පොළවේ හිටියක්, පර්වතයේ හැංගි මහ මොහොතේ හැංගිලා හිටියක්,
මේකෙන් බේරෙන්න බෑ. අර බුදුරජාණන් වහන්සේගේ කාලේ දී වෙන සිදුවීමක් නිසා මේ ගාථාවත් දේශනා කළේ. එක ගොවියේ, ඒ ගොවියා තමන්ගේ ගොවිතැන් කරපු එක හරකෙක්ව ගිනි තියලා මරනවා. මරපු ගොවියා මැරිලා කපොටෙක් වෙලා අහසේ පියාසර කර කර ඉන්නකොට පහළ ගිනි තියපු එකේ ගිනි පුපුරක් අහසට ගිහිල්ලා ඒ කාක ගෙගේ පැටලෙවිලා ගිනිගෙන කාක අහසේදී මරණයට පත් වුණා. එක නැවියෙක් තමන්ගේ බිරිඳත් එක්ක නැවක ගමනක් යනකොට නැව අතරමඟ නතර වුණා. කාර්මික දෝෂයක් නැති තැන බැලුවම කවුරු හරි පව්කාරයෙක් ඇති බලනකොට අර නැවියගේ බිරිඳ. කපිතාන්වරයා කියනවා ඇයව මුහුදට දාන්න. ගලක ගැට ගහලා ඇයව මුහුදට දැම්මා. මොකද ඇයි කරපු කර්මී? එක ජීවිතයක තමන්ගෙන් පස්සෙන් ඇවිල්ලා තමන්ට කරදරයක් යයි කියලා හිතලා බල්ලෙක්ව මරනවා. ඒ බල්ලා මේ කාන්තාවට හරි ආදරේ. ඒ නිසා ඒ බල්ල හැම වෙලාවක මේ කාන්තාව රකින්න පස්සෙන් එනවා. මිනිස්සු නොයෙක් නොයෙක් කතා කියනකොට මේ කාන්තාව දවසක් බල්ලා ගඟට අරගෙන ගිහිල්ලා ගලක් ගැට ගහලා ගඟට දැම්මා. ඒ කර්මය තමයි අර විදිහට පස්සෙන් ආවේ. සාමණේරයන් වහන්සේලා හත් නම, භික්ෂුන් වහන්සේලා හත් නම ගල්ගුහාවක හිර වෙනවා. බුදුරජාණන් වහන්සේ කතාවෙදි දේශනා කරනවා එක ජීවිතයක තරුණ ළමයි වෙලා සෙල්ලම් කර කර ඉන්නකොට තලගොයේ තුඹසකට යනවා දැකලා ඒ තුඹසේ සිදුර සෙල්ලමට වහනවා මේ තරුණ ළමයි. දින 7කට පස්සේ තමයි මතක් වුණේ. එතකොට ඇවිල්ලා අරගල ඉවත් කරනකොට දින 7ක් निराහාරව හිටපු ඒ තලගොය එළියට යනවා ජීවිතේ බේරගෙන. අර තෙරුන් වහන්සේලාටත් දින 7ක් එක දිගට ගල්ගුහාව කීර වෙන්න උනා ආන්ගේ කර්මය නිසා. කර්මය කියන්නේ ආන්ගේ වගේ. ඒ නිසා හැම වෙලාවකම තමන්ගේ ජීවිතය විනයක් ඇතුව නිවැරදිව පවත්වා ගන්න. ඒක හොඳම තැන තමයි පන්සිල් රකින්න එක. මොකද පන්සිල් රකින්න කෙනා මේ ලෝකියටම හිතවත් කෙනෙක්. ප්‍රාණඝාතයේ රකින්න කෙනා, සොරකම් කරනකින් වළකින කෙනා, කාමයේ වර්ධව හැසිරෙනකින් වළකින කෙනා, බොරු කියනකින් වළකින කෙනා, සුරාපානය කරනකින් වළකින කෙනා, මේ කෙනා පින්වතුනි ලෝකයට හිතවත් කෙනෙක්. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ ආත්මාර්ථය සලසගන්න. එතකොට පරාර්ථය දන්නේම නැතුව සම්පූර්ණ වෙනවා. හැම වෙලාවක මාත්මාර්ථය සලසගන්න. එතකොට පරාර්ථය නොදැනීම සම්පූර්ණ වෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඉනිසා තමන් කරන හැම දෙයක්ම හිතන්න නරක දෙයක්, අකුසල කර්මයක්, දූෂ්‍ය දෙයක් කරනකොට හිතන්න අනේ පැත්තට තමන්ගේ පසුපස්සේ පෙරලා මේක එනවා කියලා. ඒක කෙනෙකුට බණිනකොට හිතන්න, කෙනෙකුට නින්දාවක් කරද්දි හිතන්න, කෙනෙකුට අපහාසයක් කරද්දි හිතන්න. ගොඩක් වෙලාවට හිතන්නේ නැහනේ තමන් කරන අපහාස, තමන් කරන නින්දාවල් තමන්ට කොයි විදියකටද විපාක ලැබෙන්නේ කියලා. ඒව හිතන්න. තමන් තවත් කෙනෙකුට නින්දාවක් කළොත් ඒ විදියටම සංසාරයේ තමන්ට නින්දා විඳින්න වෙනවා. අර කුණ්ඩදාන මහරහතන් වහන්සේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලෙදී එක්තරා භික්ෂුන් වහන්සේලා දෙනමක්ව අසමගි කරවන්න නොකරපු වැරද්දකට වැරදිකරුවන් කරා. අවසානයේදී නිරය ජීවිත විඳලා දුක් විඳලා විඳලා අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ මහාන වෙලා උන්වහන්සේ කොච්චර නිന്ദා පහස වින්දද? ඊ විඳලා විඳලා උන්වහන්සේ කොච්චර මානසික පීඩා වින්දද? එහෙනම් ඔය ජීවිතයේම පින්වතුනි අපිත් පව් කළොත් අපිටත් ලැබෙනවනේ. ඒ නිසා අන්න ඒක ගැන හිතන්න.
තමන් කරන සෑම අකුසල කර්මයක් ගැනම හැම මොහොතකම හිතන්ඩ. මට මේක සසරේ විපාක ලැබෙනවා. සංසාරයේ මගේ පසුපස්සේ මේ අකුසල කර්මී එනවා. ආන්න ඒක හැම වෙලාවකම නුනුවනින් මිනිහි කරන්න. එසේ මිනිහි කරොත් ඔබට ඒ අකුසල කර්මයන්ගේ මිදෙන්න පුළුවන්. ඒක සුළු තැනේ ඉඳලා ඉහළ තැන යන දක්වාම හිතන්න. නින්දා අපහස කරත්, කෙනෙකු පිළිබඳ කේලං කිව්වත්, පස්පව් කරත්, මේ හැම තැනකම හිතන්න. තමන් නිසා තව කෙනෙක්ව හිරිහැරයකට පත්වෙනවා නම්, තව කෙනෙක් අපහසුතාවයකට පත්වෙනවා නම් සිතුවිල්ලකින් හරි අනිත් පැතට හිතන්න තමන්ට ඒ දේ ඒ විදියටම ආපසට එනවා කියලා ඒක මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරලා තමන්ගේ ජීවිතය නිවැරදි තැනකට යන්න පුරුදු පුහුණු කරගන්න. එසේ පුරුදු පුහුණු කරගත්තොත් මේ ජීවිතේ කුසල් වඩාගෙන අපේ පින්වතුන්ට සංසාර ජීවිතයම ආලෝකමත් කරගන්න පුළුවන්. අඳුරෙන් අඳුරට, ආලෝකෙන් අඳුරට යනවට වඩා අඳුරෙන් ආලෝකයට, ආලෝකෙන් ආලෝකයට යන පුද්ගලෙක් බවට තමන්ගේ ජීවිතය පත් කරගන්න. ඒකට තමයි මේ ධර්මයේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපට ලැබිලා තියෙන ආන් ඒකට, ඒ ධර්මය අපි ළඟ තියාගෙන අපි පින්වතුනි අඳුරේ අතපත ගානවා. අපි ධර්මය ළඟ තියාගෙන අපි අන්ධකාරයේ ඇවිදිනවා. ඒ தත්ත්වයට පත් වෙන්නේ නැතුව අපේ පින්වතුන් පුළුවන්තර මේ ධර්මය ඇසුරු කරලා ඒ ධර්මය තුලින් තමන්ගේ අඩුපාඩුකම් දැකලා ඒ අඩුපාඩුකම් නිවැරදි කරගන්න වෑයම් කරන්න. එසේ වෑයම් කරන නිවැරදි වූ ධම්මානුධම්ම ප්‍රතිපදාවක ගමන් කරන ශ්‍රාවක පිරිසක් බවට පත්වන්න මේ උතුම් සදහම් දේශනාව පින්වත් හැම කෙනාගේම ජීවිතවලට උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳයි, එහෙමනම් අද දවසේදී මේ උතුම් වූ සද්ධර්ම දේශනාව දේශනා කරලා ළඟා කරගත්තු සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලෙන් අපි විශේෂයෙන් ආශිර්වාදේ කරනවා. net නාලිකාවේ සභාපතිතුමන්ටත්, සාමාන්‍ය අධිකාරිතුමන්ටත්, කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත්, ඒ පින්වතුන් නිසා මුළු මහත් ලෝකයාම සුවපත් කරගන්න මේ උතුම් ධර්ම දානමී පින්කම අපට කරගන්න ලැබුණා. ඉතින් ඒ කාන්ති මේ හැම දිනාටම අඩුවක් නැතුව මේ පින් අනුමෝදන් වෙනවා. net නාලිකාව හරහා අතිවිශාල ශ්‍රාවක පිරිසක් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. නොඑක් නොඑක් අවස්ථාවන්වල අපිට ඒ මොන ගැහෙන අය ඒ පිළිබඳ ප්‍රකාශ කරනවා. ධර්ම කරුණු අහලා ඒ වයි තිබෙන ධර්ම කරුණු අපිට කියනවා. ඒ ප්‍රීතිය, ඒ සතුට ඔවුන් විඳිනවා. ඒ ධර්මයෙන් සුවපත් වෙන නිසාම මං හිතන්නේ කාන්තේම මේ ඇත්තන්ට විශාල පිනක් රැස් වෙනවා. ඒ නිසා සභාපතිතුමන්ටත්, සාමාන්‍ය අධිකාරිතුමන්ටත්, කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. කායික මානසික සුවපත් භාවයේ ලැබේවා. හැම දිනාගෙම සීල යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලම සරප්‍රකාරෙම සාර්ථකමත් වේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම ළඟා කරගත්තු සියලු පින් මා මෙලොකට බිහි කරපු මාගේ ආදරණීය මෑණියෝ අනුමෝදන් වේවා. ඒ වගේම මාගේ පියාණන් අනුමෝදන් වේවා. මියගිය දෙමව්පියන් දෙපළ සංසාර ගමන සුවපත් කරගන්නට මේ පින් අනුමෝදන් වේවා. මා පැවිදි කරපු මාගේ ගුරුදේවයාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ ගුරුදේවයාණන්ගේ සංසාර ගමන සුවපත් වේවා. පින් බලාපොරොත්තුන හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ විදියට ඔබට දහම් දේශනා කරන්නට මාව නිරන්තරයෙන්ම මෙවැනි වූ ධර්ම කරුණු කියලා දීලා ධර්මයෙන් මාව පෝෂණය කරන මාගේ පරම ගුරුදේවයාණෝ මේ පින් අනුමෝදන් වේවා. ඒ ගුරුදේවයාණන්ගේ මේ ජීවිතයේ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් මුදුන්පත් වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා කියලා ආශිර්වාදේ කරන ගමන් ඒ ගුරුදේවයන්න්ගේ උත්තම පාරමිතාව සම්පූර්ණ කරගන්නට
මේ උතුම් පින පාරමී ධර්මයක් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. එවගේම අපට නිරන්තරයෙන්ම සිව්පසෙන් උපස්ථාන කරන සියලු දායක කාරකාදී හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.